අද හාල් කිලෝ එක රුපියල් 200 ගානකට නැගලා තිනවා. ඊගාවට මිනිසුන්ට තෙල් ටිකක් ගහගෙන යන්න බෑ. ඊගාවට මේකෙන් දැනෙන්නේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතා රුපියල් 4000 ක විතර මේ මිනිසුන්ට තවත් ජීවන වියදමට වැඩි වෙලා තිනවා 4000 ක විතර මේ තෙල් මිල වැඩි කිරීම නිසා. එතකොට මේ හැම පැත්තක්ම බැලුවාම අද සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තිනවා. ඒ නිසා දැන් මේකට පිළියමක් විදිහට තමයි ගේන්නේ. දැන් කියනවා මේ සියල්ල කරන්න බෑ. කරන්න පුළුවන් එකම කෙනා තමයි කවුද? බැසිල් රාජපක්ෂ මහත්මයා ගේන්න ඕනේ කියලා. දැන් බැසිල් රාජපක්ෂ ගෙනල්ලා දැන් මේ බැසිල් රාජපක්ෂ ගෙනල්ලා මොකද්ද කරන්න බෑ? මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිවරයාගේ බලතලත් බැසිල් රාජපක්ෂ මහත්මයාට තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ බලතලත් බැසිල් රාජපක්ෂ මහත්මයාට තියෙනවා. කැබිනට් එකේ ගන්න ඕනෑම තීන්දුවක් ගැනීමේ හැකියාවත් බැසිල් රාජපක්ෂ මහත්මයාට තියෙනවා. එතුමාට ඡන්දයෙන් බලයටපත් නුනට එතුමා පොහොට්ටුවේ නායකයා මේ කියන ආණ්ඩුවේම ප්‍රධාන තනතුරු ප්‍රධානියා බවට පත් වෙන මෙහෙවන්නා බවට පත් වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. එතුමා දැන් පාර්ලිමේන්තුවට ගේන්නේ මොකටද? එතුමා ගෙනල්ලා අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? එතුමා ඇවිල්ලා මහා සක්‍රියද නැත්නම් සක්‍රියගේ පුතා වයිමද? එකෙහිම මේ මහා ආන්දෝලනාත්මක සිදුවීමක් කරලා දැන් මැති ඇමතිවරු ඔක්කොම කියලා දැන් මේ ගේන්න හදනවා. මේකෙන් කියන්නේ මොකද්ද? ආණ්ඩුවේ නොහැකියාව. ආණ්ඩුවේ නොහැකියාව. ඒ කියන්නේ ආණ්ඩුවට දෙන්න පුළුවන් බලතල සියල්ලක් දීලා දැන් බැසිල් රාජපක්ෂ මහත්මයානේ මේ කවුරු ගෙනාවත් මේ කියන යථාර්ථයට යන්න බැරි නිසා තමන්ගේ පිරිස බලයටපත් කරලා තමන්ගේ අවසාන කාලය සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ නිසා අපි දැක්කා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව කතා කරපු වර්තමාන ආණ්ඩුව එදා කිව්වේ මේ රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරනවා කියලා. ඒ වගේම ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කිසි කෙනෙකුට මේ රටේ නිලතල සහ බලතල දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ එතුමන්ලා උදාහරණ වශයෙන් පෙන්වුවේ අර්ජුන් මහේන්ද්‍රන් රටෙන් පැනලා ගියා. ඒ ආණ්ඩුවට අල්ලගන්න බැරි වුණා ඒ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන නිසා. ඒ නිසා අපි කිසි කෙනෙකුට දෙන්න. නමුත් වර්තමාන වෙනකොට ඒවා සම්මත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ද්විත්ව පුරවැසි භාවය දීලා රටේ ජාතික ආරක්ෂාවත් දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අගාධයටපත් කරන්න සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට අපිට ආරංචි සව මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක තනතුරු සඳහා මේ සිංගප්පූරු පුරවැසි භාවයේ තියෙන පුජ්‍යලයෙක් බලයටපත් කරන්න සූදානම් වෙනවා කියන උපදේශක තනතුරු සඳහා පත් කරන්න සූදානම් වෙනවා කියන තොරතුරක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල බැලුවාම ආණ්ඩුවට මේ තාම අසාර්ථක වැඩපිළිවෙලක් තමයි මේ තියෙන නිසා මේ හොරු අල්ලනවයි කියලා හොරු ඇල්ලුවෙත් නැහැ මංකොල්ලකාරයෝ ඇල්ලුවෙත් නැහැ. ඒ වගේම රටට දුරාචාරය වපුරපු අය ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයක්වත් නැහැ. ඊගාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධව තාම ක්‍රියාත්මක වීමක් නැහැ. මොකද ජනතාව බලාගෙන ඉන්නේ මේ සියල්ල. හැබැයි ජනතාවගේ නිහඬතාවය කියලා කියන්නේ ඊටාම බරපතලයි කියන කාරණාව මේ ආණ්ඩුවට මතක් කරන්න ඕනේ. මොකද යුඑම්පී ආණ්ඩුවට ගියා ආණ්ඩුවට හරියට ඒගොල්ලොත් ඇවිල්ලා දැඟලුවා නැටුවා නඩල අවසාන කාලයේදී සොඳර නැටුවා අවසානයේදී අප නැතුව ගෙදර ගියා. ඒ නිසා ආණ්ඩුවට වර්තමාන ආණ්ඩුවටත් කියන්න තියෙන්නේ මේ රට ඉතාම අසාර්ථක විදියට ප්‍රපාතයට වැටලා තියෙනවා. ඊගාවට දැන් අපි දැක්කා අර්ජුන් ඇරෝසියස්ට මේ හොරෙක් මහා 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 පරිමාණ කෝටි 15000කට වැඩිය හොරා කාපු හොරෙක්. ඒ නිසා එයාට කොහොමද මේ වරප්‍රසාද දුන්නා කියලා කියන්නේ මැන්ඩිස් සමාගම ආරම්භ කරලා ඒ හොරා කාපු බැංකුවෙන්ම මුදල් දීලා ණය දීලා මේක ස්ථාපිත කරන්න මෙයාට කටයුතු කළා. ඒ නිසා මේ වගේ පුජ්‍යලයන්ට දඩුවම් ලබා දීලා නැහැ. ඒ නිසා මේවෙන් පැහැදිලිව පේනවා ඉතාම අසාර්ථක විදියට මේ ආණ්ඩුව ප්‍රපාතයට වැටලා තියෙනවා. Breaking.lk